ඔබේ පැරණි ශ්‍රවණ උපකරණය නවීනතම ඔටිකෝන් ශ්‍රවණ උපකරණයකට හුවමාරු කර ගැනීමට විෂන් කියා ශාඛාවට අදම පැමිණෙන්න. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගයේදී මැදිහත්වීමේ පෙත්සම් ඉදිරිපත් කළ අමාත්‍ය උදය ගම්බන්පිල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජගත් වැල්ලවත්ත, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, මහාචාර්ය චන්න ජයසුමන විසින් අද දිනේදී ලිඛිත විරෝධතා ඉදිරිපත් කරනු ලැබුවා. මෙම විරෝධතාවලින් අතරමැදි පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසයි. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසිරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රියාඩ් මිරාල් සරත් වීරසේකර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ කතානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයායි.